ස්මාර්ට් ඇක්ට මිස්ට හෙක්ට. මං ආසයි වාට වාට බැරිදි මාව හම්බ වෙන්න එන්න කියලා ඇහුවා. ඒකයි. බෙල්ලේ කොටාගෙන තියෙන මොකද්ද? බෙල්ල කපාගන්න බැහැනේ ආයිදි. ඒ හින්දාද ඔය අතේ දරුවන් තුන්දෙනාගේ නම් කොටාගෙන තියෙන්නේ. මට මේ ලෝකේ මොනවද තිබුණත් පවුල තරම් වටින දෙයක් නැහැ. සඳකින් දුරඟ උයනට වැද මල් මකරඳ ලවණෙහි ගවසා. මෙයා ෆස්ට් ෂෝ එකට එද්දි ෆ්‍රාන්ස් වලට මට අවුරුදු 17යි. මතකයි. හද කිති කැවුණු හැටි තාත්තා කෙනෙක්ගේ රෝල් එක මම දැකලම නැහැ ඇත්තටම. ඒ කියන්නේ මට එහෙම තාත්තා කෙනෙක්ගේ ආදරේ රැකවරණය ලැබිලම නැහැ. මේ පෙනුම හෙක්ටට දෙන්නේ බිරිඳම තමයි. ගෑනු මෙහෙම අල්ලනවා දැකම මං සතුටු වෙනවා. ඒ කියන්නේ මගේ ජොබ් එක මම කරලා කිව්වා. එයා දන්නවා එහෙම ඇල්ලුවට අන්තිමට පෑන් මිදි ගන්න වෙත් එකලා කියලා දන්නවා. එතකොට මේ සිංහල කතා කරන ලස්සන බලන්න. අපිට සිංහල භාෂාව හරි වැදගත්. මම අම්මට ආදරය කරනවා හා සමාන කෙනෙක් වාට ලැබුණොත් තමයි මගෙන් අවසර තියෙන්නේ. හැමදාම මගේ හුස්ම ඔබනේ. ආදරේ පෙන්නන හරි ලේසිනේ. හෙක්ට ඩයස් කියන චරිතේ තව දුරයයි මෙයා ඉන්නකම්. ලස්සන කතාවක් වෙනුවෙන් ලස්සන ගෙදරකට ආවා. ලස්සන කැදැල්ලක්. ඒ කැදැල්ලේ ඉන්න මහකුරුල්ලයි මහකිරිල්ලි කුරුළු පැටව් අතර ඉන්න එකම එක කිරිලි පැටිච්චි ගෙන්න ගත්ත කතාවට. මම මැද්ද ඉන්න කෙනා මුලින් හඳුන්වන්නකෝ. එක පැත්තකින් ඇක්ටර් කෙනෙක්, එක පැත්තකින් ආදරණීය ගායන ශිල්පියෙක්. ස්මාර්ට් ඇක්ටර් මිස්ටර් හෙක්ටර්. අම්මෝ එච්චර කියන්නේවා. ඊට පස්සේ දෙපැත්තේ ඉන්න දෙන්නව හඳුනගන්නවා. දැක්කහම හරිම ලස්සනයි, හරිම ආදරණීයයි. අක්කයි නංගී වගේ පේන්නේ. අක්කයි නංගී තමයි. කවුද කවුද අක්කා කවුද නංගී? හරියටම හරි. වෙනුම දැක්ම ඔක්කොමත් එක් ගත්තහම. හැබැයි ඉතින් දන්න ඕගොල්ලෝ අම්මයි දුවයි තමයි කියලා නේ. අම්මාගේ නම දුව කියන්න බලන්න. අම්මිගේ නම පාටලි ඩයස්. හැබැයි පාටි තමයි අම්මිට ඔක්කොම කියන්නේ. ඉතින් මෙයා තමයි මගේ නම තිබ්බේ. මොකද්ද පාටි කියලා? අවුරුදු 23කට උඩදී මට ඉස්සෙල්ලම මගේ නම කිව්වට පස්සේ පාටි කියලා කතා කරන්න ගත්තා. ඒ කතා කරන එක දැන් අද්දර වෙනකලු මටත් සමහරවිට මගේ නම ඇහුවා මම දැන් කියන්නේ පාටි කියලා. පාටි කියන අකුරු දෙකේ ආදරේ දැනුණාද හෙක්ට? දැනුණ හින්දා කිව්වා දැන් බැරි වෙලාවත් පාටලි කියලා කියවුනොත් ඒකට රණ්ඩු කරනවා. ඒ කියන්නේ උතෝර මට නිකන් ආදරේ නෑ මගේ පාටලි කියති දැන්. හරි. දැන් අම්මා දුවගේ නම කියන්නේ? ඩියෝනා මේරියන් ඩයස්. හැබැයි මෙතන අර මං කලින් කිව්වා වගේ මේ ආදරණීය කුරුළු කැදැල්ලේ දියණිය විතරක් හිටියාට කොහොම අනිත් පැටව දෙන්න? ඒ දෙන්නම ෆ්‍රාන්ස් වල මේ දවස්වල ඉන්නේ. මෙයා ආවා ඇත්තටම විශේෂ දෙයකට. පුතාලා දෙන්න දෙවීන් නුයි දෙලොනුයි ඒ දෙන්න මේ දවස්වල ෆ්‍රාන්ස් වල. දැන් මේ ආදරණීය කැදැල්ල මම දැකලා තියෙනවා මේ YouTube වලදීම මේ හරි කැමැත්තක් තියෙනවා නරඹන අය ඕගොල්ලන්ගේ සතුට දකින්න. ඒ සතුට මේ අම්මයි තාත්තායි හින්දානේ මේ දරුවන්ට ඒ විදිහට ලැබෙන්නේ. ඒ හින්දාද ඔය අපේ දරුවන් තුන්දෙනාගේ නම් කොටාගෙන තියෙන්නේ? ආ දෙන්නගේම තියෙනවා. ඒක ගොඩක් ආදරෙන් ඇඟේ තවරගත්ත නම් තුනක්. ඔව් උඩින්ම ලොක්කගේ නම තියෙනවා. ඩෙවින්. ඩෙවින්. ඊට ඉස්සරහම මොකක්ද තියෙන්නේ? තේක 22 10 2005. ඩියෝනා 13 4 2007. ඩෙලොන් 16 08 2010. අතේ කොටාගත් එක දැක්කා. බෙල්ලේ කොටාගෙන තියෙන මොකද්ද? දරුවන් හම්බෙන්න ඉස්සෙල්ලා තව කෙනෙක් හම්බුණානේ ජීවිතේට ආදරය කරන්න. ඉතින් ඒක බෙල්ලේම කොටාගත්තා. මමත් එයා බෙල්ලේ නෑ මගේ පපුවේ කොටන්නේ. ඔයා පපුවේ කොටාගත්තා. ඔව්. ආඩ් බීට් එකත් එක්ක. හෙක්ට. හෙක්ට. දාත නමක් ලියලා තියෙනවද වාගෙත්? ඔව්. මේක පාටලි. පාටලි ගැන ලියලා තියෙනවා. පාටලි කියලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මේ නංගි හරි දැන් එයා පපුවේ කොටාගෙන තියෙනවා. ඔව්. ගොඩක් අය පපුවේ හරි අතේ හරි තමයි කොටාගන්නේ. ඔයා මොකද බෙල්ලේ කොටාගත්තේ? කෙලින්ම බෙල්ල කපාගන්න බැහැනේ ආයිදි. ඒක වහන්න බැරි තරක් ඒ කියන්නේ කෙල්ල ෂුවර් හින්දා බෙල්ල තිබ්බා. බෙල්ල තිබ්බා. මේක කොටාගත්තේ 2005. ඒ කියන්නේ ඔයාලා ඇමරිකාල අවුරුද්ද? අවුරුදු දෙකකින්. මම වැඩිපුර ඕක ගැන කියන්න එපා. සමහර මැරි කරපු කපල්ස් වයිෆ් කියයි හස්බන්ඩ්ටත් මගේ මොවා මට ආදරේ නම් මගේ නමත් බෙල්ලේ කොටා ගන්න කියලා. මේකට පස්සේ ගොඩක් එහෙම වෙලා තියෙනවා. නම් වශයෙන් කියන්න බෑ ගොඩක් ඉන්නවා හැම. කාටවත් බෙල්ල කපා ගන්න සිද්ධ වෙලා නැහැ. නෑ දැන් ටැටු වලට උදේ එහෙම කපා ගන්න බෑනේ. ඒකින්ද ඒකට වෙනම ලස්සන චිත්‍රය ඇඳලා නම මැකෙන විදිහට මල් වැල් දාලා එහෙම කරන අයත් ඉන්නවා.
කරගන්න සිද්ධ වුණ අයත් ඉන්නවා. මේක ආයි මල් වැල් දාන්න. ඔයා කොච්චර සතුට වෙන්න ඕනද බය නැතු ආගෙන එහෙම කියද්දී නේ. දැන් ඉතින් ඇත්තනේ මේ දියණිට අවුරුදු 17යි පුතාට 19යි. බැඳලා අවුරුදු 20ක්. හැබැයි දැන් ලස්සන මල් වැල් මල් මාලා හොයන්න සිද්ධ වෙවි වටිනා දවසක් ළඟම උදා වෙන හින්දා. ඒ ජීවිතේට වටිනා දවස් හොයන්න උදා කරලා දෙන්නේ මේ දෝණි. දුව දැන් මට කියන්න බලන්න. ඔයාගේ ලස්සන සින්දුවක කොටසක් මට ඊයේ පෙරේද අහන්න හම්බුණා. ඒ හින්දාම තමයි ඔයාව හොයාගෙන එන්න හිතුනේ. දුව මුලින් මට පොඩ්ඩක් සින්දුවේ මුල් ටික ලස්සනට ගායනා කරලා පෙන්නන්න. සඳ කිඳු රඟ උයනට වැද මල් මකරඳ ලවණෙහි ගවසා. බබලෝ කිඳුනු හීද සොරාගෙන යමු මල් සර රවටා. දනුමොනරින් බැස ගුරුළු පිටින් නෙන සිවුරඟ සෙන් පරදා. එක්තම්ගේ දොර ගුළු බිඳ හැරලා එනවද මගේ පෙම් කුමරා. තේරෙන්නේ නැති සාමාන්‍ය මේ අවුරුදු 17ක යුවතියක් ප්‍රංශ ජීවත් වෙන යුවතියක්. හැබැයි පළවෙනි සිංහල ගීතයට තෝරාගෙන තියෙන පද රචනාවේ ඉඳන්ම තියෙන වෙනස තරුණේක්ම තමයි ඒක ලියලා තියෙන්නේ නේද? නවෝදිය පෙරේරා තමයි ඩිරෙක්ස් ලිව්වේ. මියුසික් කම්පෝසර් සුරල් ගල්ගමුව. එතන සාහිත්‍ය කතා, ඉතිහාස කතා, ජාතක කතා මේ ගොඩක එකතුවක්. ජන සංගීත නාද රටාවක් හොඳටම හැනතට අපිට දැනෙනවත් වැඩි. ඇත්තටම මේ ගීතය මට දුන්නේ මට කියන්න කියලා. මට හිතුණා මට හම්බෙච්ච එක ඩියෝනගේ කටහඬින් ආවොත් ඒක තව පවර් එක ඩබල් වෙයි කියලා. යාගේ වෝකල් එකයි මේල් වෝකල් එක ලියවිච්ච ගීතයක් ෆීමේල් වෝකල් එකකින් එද්දී හොඳ පවර්ෆුල්. මේ ධෝනි ගැන අලුතෙන් කියන්න අවශ්‍ය නැති තරමට ඕගොල්ලෝ ගැන දන්න අය නම් දන්නවා. ඒ තමයි ප්‍රංශයේ තිබෙන The Voice Kids අවසන් පුගුරු වටේට තේරීපත් වුණු එකම ආසියාතික දැරිය ඔයා. මේ වෙද්දි ප්‍රංශයේ තරුවක්. පොඩි තරුවක්. ඒකද සම්පූර්ණයෙන්ම කිව්වේ ප්‍රංශ ගීතමද? පළවෙනි ඔඩිෂන් එකට කිව්වේ සිංහල සින්දුව. සිංහල සින්දුවක් මොකද්ද? නිම් හිම් සෙව්වා මා සසරේ හමු වී යුගෙන් බැඳී යුගයේ ලං වී වෙන් වී වරින් වරේ ඔබ හමාරන් නුය කිනි බැඳුනේ දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ ලයකින් සනහා අපමයි තැබුණේ ජන්මෙන් ජන්මේ රැවුදිලා ඔබම නැතගේ රැඳුණා. හරිම ලස්සනයි. මේ ඔය ගීතය බය නැතුව අම්මයි තාත්තයි දිහා බලාගෙනත් ඔයාලට කියන්න පුළුවන්. ආදරේ ඕ එගන් සසරේ පතපු පැතුම් තමයි මේ ඉටු කරගෙන ලස්සනට බලන අත්වැල් බැඳගෙන මේ අවුරුදු 20කට පස්සේ ඉන්නේ. අත නොහැරම තමයි ඉන්නේ නේ. ඔයා පොඩ්ඩක් ඇදලා ගන්න බලන්න අත. ඒ අතරින්නේ නෑ. එහෙමයි ඩ්‍රයිව් කරද්දිත් එහෙමයි. තනියෙන් ඉඳලා ගොඩක් කලා මම ඩ්‍රයිව් කරන්නේ. මේ යට මෙහෙමමයි. මෙහෙම තමයි යන්නේ මම. ඒ මෙතන දැන් පොඩ්ඩ තියාගෙන ඉන්නේ. එතකොට දැන් නිින්ද ගියාම උත අතපය හැට වැට යන්නේ නැද්ද? මං දැනුණාත් අත ගැහුවා. ඒක මායි කුද්දලා අල්ලගන්න. මේ මනස හැරුණා. ආදරේ වෙනුවෙන් නිින්දක්වත් නැහැ. නිම් හිම් සෙව් කතාවෙන් අපි ගිය දුර බලන්නකෝනේ. දැන් ඊට පස්සේ මේ ඉස්සරහ මේක බල බල ඉන්න එක තමයි මේ කතාව රසින්ද හොඳයි. නැත්තම් මේ රසට හිත ගියා නම් කතා කරන්න හිතෙන්නේ නැහැ. මොකද අපි ආවේ මුලින්ම ටී ටයිම් එක බලාගෙන. හැබැයි අන්තිමට මේ ඩිනර් ටයිම් එකට ලං වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මේකටත් වගන කිය බෑ. ඒ රහ ඔයගලන්ට විඳ ගන්න හම්බුන්නේ නැති වුණාට අනේ සමා වෙන්න මේ රහ ඊට වඩා වැඩි කතාව. ඉතින් මේ ඊට පස්සේ හෙක්ටර් ඩයස් කියන නම මුලින්ම අපිට ඇහෙන්නේ මේරියන්ස් එක්ක. මේරියන්ස් දීගේ කොච්චර කාලෙ තිබ්බද? අවුරුදු 14ක්. මට මතයි සර් ස්වර්ණවාහිනී ප්‍රෝග්‍රෑම්ස් කීපයක්ම කළා. ඔව්. හරිද ඉතින් එතකොට. ඔව්නේ. ඔව්. ඔයා මොකටද වැළුවේ කාලේ? එතකොට බැඳලා නැතුව මෙයා කොහොමද ඇහගහගෙන ඉඳලා නේ? එතකොට 2003 වගේ නේ. ආ එතකොට සියලු තීන්දුවයි පටන් ගන්නේ. මම දැක්ක වැඩසටහනකද කියනවා 98 තමයි මුලින්ම හම්බෙන්නේ. ඒතකොට මේරියන්ස් එකට යන්නේත් 98ද? 98 මේරියන්ස් ගිය ගමන් ෆස්ට් ට්‍රිප් එක
ෆ්‍රන්ස් ඉල්ල මාසයක් ඇතුළත ටුව එක හම් වෙනවා. අප්‍රේල් ජොයින් වෙන්නේ ෆ්‍රාන්සෙන්නේ නොවැම්බර් ඔක්තෝබර් 31 ෂෝයක. මට එතකොට එදා ඒ මෙයා ෆස්ට් ෂෝ එකට එද්දි ෆ්‍රාන්ස් වලට මට අවුරුදු 17යි. මට ගහන්න එපා ඉතියේ. ඒක හොඳ ආදර්ශයක් නෙවෙයි. 17 දී අපි දින යාළු නෑ. 17 දී හම්බ වුණා. 17 දී හම්බ වුණා විතරයි. හම්බුණා කියන්නේ මේ අපි නිකන් දැක්ක විතරයි. ඔයා මාව දැක්කනේ. එහෙම එම ස්ටෝරීස් තියෙනවා. ඒ කියන්නේ අපේ නෑක මේ නෑ මම ඔක්කොම දන්නවා. අපි පොඩියක් කිත් හිටියා මාත් එක්ක. අනේ මේ අපේ වයසට ගැලපෙන්න ඉන්න යන්න අරයා විතරයි කියලා මෙයාම පෙන්නවා පොඩියක් කි. එතනින් එහා මුකුත් නැහැ. ඊට පස්සේ අවුරුද්ද තමයි පටන් ගන්න වැඩ. 2000 තමයි ඊට පස්සේ හම්බ වෙලා අපි කතා කරනවා. ඒ කියන්නේ මෙයා මං ඇත්තටම මං ස්ටේජ් එක දිහා බලාගෙන ඉඳද්දි මට පේනවා මෙයා මගේ දිහා බලලා හිනා වෙනවා. වැස්සට පස්සේ මම දැන් අපි සාමාන්‍ය ෆොටෝස් ගන්නවා නේන කට්ටියත් ඉතින් මං ගිහිල්ලා ෆොටෝ එකක් ගත්තාම මේ මට කනට කරලා කිව්වා. ඒක මං හිතන්නේ මං තාම අද මේ ෆස්ට් ටයිම් කියන්නේ කනට කරලා කිව්වා. මොකද යා කියනවනේ යාට මම මතක නැහැ කියලා. මට කනට කරලා කිව්වා. කියලා කිව්වා මං ආසයි වාට වාට බැරිද මාව හම්බ වෙන්න එන්න කියලා ඇහුවා. ඒකමද? ඒතර මට 19යි. ඉතින් මං එකපාරට බැලුවා මේ අද හම්බ වෙලා මේ එහෙම ආන එක වැරදීනේ. ඉතින් මං යාළුවොත් එක්ක hina වෙලා ඕක ගැන කියලා එතනින් ඉවරයි. ඊට පස්සේ කතා කළේ නැහැ. මං පහුවෙන්ද ගියෙත් නැහැ. ඊට පස්සේ 2003 එනවා. 2003 ඒකත් මාර ඒමක්නේ. ඉවරයක් නැතුව ඉන්න පටන් ගිහිල්ලා තියෙනවා පතාගෙන. ඔව් ඒ ඇවිල්ලා 2003 ආවහම මගේ හිතට මොකක් දෙකපාරට නිකන් අර කියන්නේ අර 2000 නම් 2003 වෙනකන් ආයි නෑ කතා බහක් මුකුත් නෑ. කෝල්ස් මැසේජස් නෑ. 2003 දි තමයි මට දැනෙන්නේ. මම ඒ කියන්නේ මට නිකන් එකපාරට අර මොකද්ද කියන්නේ නේ වැදෙනවා වැදෙද්දි කියන්නේ අර ෆ්ලෑෂ් එකක් වැදෙනවා වගේ එකපාරට දැක්කහම මගේ මල්සරා දුන්නේ වාට විද්දා. අන්න හරි. මගේ හිතට මට වෙන ෂෝ එකේ මට වෙන කාවත් පේන්නෙත් නැහැ. මේ මල්සරාව විතරයි පේන්නේ. ඔව් මට ඉන්නේ තනි මගේ යාළු මම මෙහෙම කරන නවත්තන් දැන් ওই බලන එක නවත්තන්න කටි ඉන්නවා මට. එයාත් බලන්නේ වාදී නවත්තන්න නවත්තන්න කිකේ. අර දැන් අපේ සොසයිටි එකක් තියෙනවනේ. වා මොකද ලැජ්ජා මේ දෝණි දිහා බලන දෝණිට ඔය විස්තර කියලාලු තියෙනවා. නෑ ඔක්කොම දන්නවද? ඔව් කියලා තියෙනවා. එදා ඇඳපු තාම සූට් එකක් මගේ ළඟ තියෙනවා. මම ෂෝ එකට ඇඳපු සූට් එකක් තියෙනවා. ෆස්ට් ටයිම් ෂෝ එකට ඇඳපු සූට් එකක් තියෙනවා. එයා ඒක හරි ආදරෙන් තියාගෙන ඉන්නවා. ඉතින් 2003 පස්සේ ගියාට පස්සේ මම මගේ හිත කියනවා කෝල් කරන්න කෝල් කරන්න කෝල් කරන්න. يعني ඒක මට කන්නත් බැරුව ගියා. ඒ කියන්නේ එච්චරට මෙයා ගැන හිතලා. ෆෝන් නම්බර් එක හොයාගෙන මෙයා ලංකාව ඒ ටුවර් එක ඉවරලා ලංකාවට එන දවසේ මම කෝල් කරනවලු. මම කෝල් කළා. එතකොට මෙයා ගෙදරට ඇතුල් වුණා විතරලු. ඒ කියන්නේ දුන්න ගිහිල්ලා තියෙනවා කන්නත් බැරුව යන්න. මම හිතන්නේ ඒ වගේ ආදර දැනෙන්නේ ජීවිතේට එකම එකපාරයි. ආදර කරන්න පුළුවන් එක එක වර්ග ආදර තියෙනවා. නමුත් අර ඒක මේ කියන්නේ ජීවත් වෙන්න අත්‍යවශ්‍යයි කියන තැනට එන්නේ එක ආදරයයි. එතකොට 2004 හෝ 5 වෙද්දී විවාහ වෙනවා. අපි 5 අගෝස්තු 4 විවාහ වෙනවා. මමම හරි ආදරයට ආදරය කරන ආදරයට ගරු කරන කෙනෙක් මම. ඉතින් මට ඒ වගේ ආදරයක් ලැබුණාම ඒ ආදරයට පෙරලා ආදරය කරන්න ආස කෙනෙක් මම. අපි දන්නවා මේ පවුලෙන් පිට ඉඳන් බලනකොට මොනතරම් ප්‍රතිචාර සහ මොනතරම් ප්‍රසාදයක් හෙක්ට ඩයස් කියන නමට හෙක්ට ඩයස් ගායන ගීවලට සහ මේ රුවට තියෙනවද කියන එක. හැබැයි හෙක්ට කියන්නේ ෆැමිලි මෑන් කෙනෙක් නේ. පවුල මූලික කරගත්ත කෙනෙක්. මට මේ ලෝකෙ මොනවද තිබුණත් පවුල තරම් වටින දෙයක් නැහැ. ඒක ඔප්පු වෙච්ච එක තැනක් තියෙනවා. මම හරි ආදරේ සංගීතයට මේරියන්ස් කියන බෑන්ඩ් එකට මම ඇතුල් වෙලා අවුරුදු 14කට පස්සේ පාටි අහනවා. දරුව වෙනුවෙන් පවුල වෙනුවෙන් බෑන්ඩ් එකෙන් අයින් වෙලා අපි ප්‍රංශයට යමු කියලා බබාලා 3 දෙනා හින්දා. ඒ වෙලේ මගේ ගත තීරණේ හිතා ගන්න පුළුවන් මම මේ පවුලට කොච්චර ආදරේද කියලා. ඒ කියන්නේ මගේ ඇඟේ ඇදුව පුලේ ඉඳලා මම සංගීතයත් එක්කලා හිටපු කෙනෙක්. මේරියන්ස් බෑන්ඩ් එකට මම ආදරය කරපු චරිතයක්. එතනදී මට ලැබිච්ච දේවල් එක්කලා එතනදිත් බෑන්ඩ් එකකින් තමයි මට පාටිව ලැබෙන්නේ. ඉතින් එහෙම වෙලා තියෙද්දිත් බෑන්ඩ් එක දාලා පවුලට මුල් තැන දීලා ඒ තීරණය ගන්න තරම් ශක්තියක් මට තිබුණා. ඒක තමයි පවුලට තියෙන ආදරේ කියන්නේ. ඒ වෙලේ තීරණය අරන් මේගොල්ලන් අත්තරම් මම ප්‍රංශයට යනවා. එහෙම ප්‍රංශයට යන්නේ 2003
එකොළ හැදි. ගට ඊට පස්සේ අම්මා කියන චරිතය වාට රඟපාන්න සිද්ධ වෙනවා. ද මේ වෙද්දී ලොකු පුතයි දුවයි දෙන්නම දෙන්නම ඒරෙවස් කරලා ඉන්න මේ දැන් ඒරෙවල් නිවාඩුව මේ දුව පොඩි වුණාට දුවත් ඒරෙවස් කරා දෙන්නම එකට කළේ. ඊට පස්සේ දැන් පොඩ්ඩ මේ අවුරුද්ද කියන්නේ 2025 ජූන් වල ඕලෙවල්ස් මට ජීවිතේ හිතාගන්න බැක දවසක්වත් හෙක්ට ළඟ නැතුව ජීවත් වෙන්න. ඒත් අපි දෙන්න කතා වෙලා අම්මා කියන ඒකට ගරු කරන්න ඕන හින්දා මම මේගොල්ලන්ව ලෝකෙට බිහි කළා. මට ආදරේ වෙනුවෙන් එතන පොඩි කැපකිරීමක් කරන්න උනා. මේ ඇමේරියන් බෑන්ඩ් එකෙන් අයින් වෙලා අපි 2011 ගිහිල්ලා ටික කාලයක් ඉඳද්දී අපි ඇත්තටම තීරණය කරනවා, හෙට තීරණය කරනවා මම බෑන්ඩ් එකක් මොන හරි මියුසික් ෆීල්ඩ් එකේ ලංකාවේ දෙයක් මම කරන්න ඕනේ කියලා. ඉතින් එතනදී තීරණය කරනවා හෙට ආයිත් ලංකාවට එන්න. මම තනි වෙනවා දරුවෝ 3 දෙනාත් එක්ක. ඒගොල්ලන්ගේ এডুকেෂන් එක අධ්‍යාපනය ඒගොල්ලන්ට මට එහෙ දෙන්න ඕන හින්දා මම තනි වෙන්නේ නැහැ. මට අම්මී ඉන්නවා. නමුත් මට මේ ආදරේ ලොකුයි. මට හරීම ඒ කියන්නේ මට ඒක දවසක්වත් නැතුව ඉන්න බෑ කියන තැන මට ඇත්තටම ඒ දාගන්න ඉදවත් ඔයා තාතාරින් නැත්තම් දැන් අත් දෙකම අල්ලගෙන ඉමුද කරා. ඉතින් හරි ඒක අමාරුයි. මං හිතනවා මට පොඩි ડિප්‍රෙෂන් කාලෙකුත් ආවා. ඒක මේ අපි දෙන්න දන්නේ. ඉතින් බබාලා ලොකු නම් මං ඒක කියලා තියනවා. මට හරි අමාරු කාලයක් ඒ ගත කළේ. මං හිතනවා ඒ කාලේ කොහොම හරි මට වචන හැම වචනකින්ම මෙයා මට ශක්තියක්. එහෙම කරන්න එපා, එහෙම වෙන්න එපා, මම ඉන්නවා බබාලා හින්දානේ අපි කොහොම හරි මෙතනින් ඉක්මනට හම්බෙමු කියන. ඉතින් මේ ඒ සිටුේෂන් එක අවුරුදු 5ක් විතර යනවා එනවා අපිත් යනවා එනවා. ඉතින් මට මාසෙ මදි. ඊට පස්සේ තමයි මම අවුරුදු 5ක් ගිහිලා තමයි මම වැඩිපුර ඊට පස්සේ හෙට්ටත් එක්ක මෙහෙ ලංකාවේ යත් එක්ක රැඳෙනවා. බබාලට හැම දෙයක්ම এডুকেෂන් එක පැත්තෙන් දෙන ගමන් මට හිතුණා ඒගොල්ලෝ දැන් ඇත්තටම ඒගොල්ලන්ව මම ඉන්ඩිපෙන්ඩන්ට් කරන් තමයි ෆුල් ට්‍රයි කළේ. එතකොට ඒගොල්ලෝ ඒ තැනට හැදෙනවා. මගේ අම්මිත් ඉන්න හින්දා මට බයක් නැහැ. ඒ විදිහට ඒගොල්ලන්ව පොඩ පොඩ පුරුදු කරනවා. ඒගොල්ලන්ගෙත් වැඩ කරගෙන දැනටත් අද ෆ්‍රාන්ස් ඉන්නේ ලොකු පුතයි පොඩි පුතයි. මේ වෙද්දි ලොකු පුතා පොඩි එක්කෙනාට කන්න බොන්න දීගෙන බලාගෙන යාව එළියට එක්කගෙන ගිහිල්ලා හැම දෙයක්ම කරලා දවස් 20ක් විතර තනියෙන් ඉන්නවා. අවුරුදු 19 ලොකු පුතා දැන් මල්ලිට තාත්ත කෙනෙක් වෙලා ඉන්නවා මේ වෙලාවේ. එහෙම කියලා මෙහාව මතාරින්නේ නැහැ. මම මෙහි ඉඳන් ෆෝන් එකෙන් හැම එකක්ම හැම පැයකට 3 පාරක්වත් රිපෝට් කරන්න ඕනේ. මොනවාද කරන්නේ, මොනවාද කෑවේ, මොනවාද කියන එක. ඉතින් ඒ දේවල් දීගෙන ආපු ගමනක් තමයි මේ. ඉතින් මං හිතනවා වැරදිලා නැතුව ඇති කියලා. මම එක ජොබ් එකයි කරන්නේ හරිද? පාටි කරනවා ජොබ් 5කට 6කට වඩා. ඒක කියනවා නම් ෆ්‍රාන්සේ ඉඳලා දරුවෝ 3 දෙනා බලා ගන්නවා. ෆ්‍රාන්සේ ඉඳලා මාව බලා ගන්නවා. මං කන බොන දේවල් මෙහෙ ප්ලෑන් කරනවා. ළමයින් 3 දෙනාව ඉස්කෝල 3කට දානවා ගිහිල්ලා. ඒගොල්ලන්ට කන්න බොන්න දෙනවා. මගේ බෑන්ඩ් එක හැම දෙයක්ම මැනේජ්මන්ට් එක කරනවා. මාව මැනේජ් කරනවා. මගේ ඇඳුම් පැළඳුම් එහි ඉඳලා හැම දෙයක්ම කරන්නේ මෙතුමිය තමයි. මට කරන්න තියෙන්නේ ෂෝ එකකට ගිහිල්ලා සින්දු කියන්න විතරයි. එතනින් එහාට මට වඩා ගොඩාක් ශක්තිමත් ගැහැණියක් මේ මට ලැබිලා තියෙන්නේ. හෙක්ටඩයිස් කියන චරිතේ තව දුරයයි මෙයා ඉන්නකම්. මේ කතාවට ගීතයක් එකතු කරගන්න හොඳම තැන කියලා මට හිතෙනවා. විජේ කුමාරතුංග මහත්මයාගේ ගීතවලට ආසයිනේ. ඒකේ ගීතයක් තියෙනවා ආදරයක හැඟුමක් සිතෙහි. ආදරයක හැඟුමක් සිතෙහි නොතිබුණු කාලෙක පෙර දිනෙහි මාහට ඔබ හමු උණු විටදී මතකයි හද කිති කැවුණු හැටි. දෙමාපියන් සොහොයුරන් වෙතේ හද පිරියාදර ඉමක් නැති. දෙමාපියන් සොහොයුරන් වෙතේ හද පිරියාදර ඉමක් නැති. එහෙත් ඔයා මගේ අනාගතේ මිහිර කෙනේවි හැඟුම් හිතේ. සින්දුවේ තියෙනවා නේද ඔයාගේ හිතේ තියෙන ගොඩාක් දේවල්. ඒකයි අර මම ඉස්සෙල්ලකේ මතකයි හද කිටි කැවුණු හැටි හරියටම තියෙනවා. අර ඉස්සෙල්ලම දැක්ක දවසේ හිතට දැනිච්ච ෆීලිං එක මේවා. අන්න වචන ටික වාට අහුණා නේ. ඒක වාටත් ලැබුණා නේ. මාහට ඔබ හමු උණු විටදී මතකයි
හද කිති කැවුණු හැටි. ඒක ඉතින් නම් දෙන්නම කියන්න ඕන. කියන්න. අයිතියන් ඔයත් කියන්න. මං කිව්වත් පව්. හැබැයි ඉතින් ඔයාට ගයන්න බැරි වෙන්නත් බෑ. මොකද හේතුව මේ පිය උරුමෙන්ම ගායන හැකියාව තියෙන්න එපා. මම හිතන්නේ මං ඒ උරුමේ අරගන්නේ නැහැ. අරගන්න කැමති නැහැ. මට ඉන්නේ අම්මා විතරයි කියන තැන තමයි මම ඉන්නේ. මාව හැදුවේ අම්මී. අද වෙනකනුත් අම්මාත් එක්ක ඉන්නේ අම්මී. ඉතින් මං යන්නේ තාත්තා කෙනෙක් නැති ගමනක්. මම පොඩි කාලේ තමයි තාත්තිය අපිව දාලා යන්නේ. කියන්නේ මට අවුරුදු 5 වගේ තමයි. එදා ඉඳන් එහෙම තාත්තිය හිටියේ නැහැ. ඉතින් අම්මි තමයි හැම තාත්තයි අම්මගේ රෝල් දෙකම අම්මි තමයි කරන්නේ. ඉතින් මං හරි ආසයි. ඉතින් ඒකින්ද තාත්තා කෙනෙක්ගේ රෝල් එක මම දැකලම නැහැ ඇත්තටම. ඒ කියන්නේ මට එහෙම තාත්තා කෙනෙක්ගේ ආදරේ රැකවරණය ලැබිලම නැහැ. සාමාන්‍යයෙන් තේරෙන්නේ නැති කාලේ දරුවෙක්ට පියසෙනහසක් අවශ්‍ය කාලේ අනිත් යාළුවන්ට තාත්තා කෙනෙක් ඉන්නවා. ඉතින් ඒක මට ලැබුණෙම නැහැ. ඉතින් ඒක ටිකක් කල් යද්දි මං ඒක මං හිතනවා හෙක්ටගෙන් මට ගොඩාක් ඒ ආදරේ අඩුපාඩු වෙන්න තියෙන්නේ නැතුව මට හෙක්ට දුන්නා. ඉතින් ඒ තැනදි මම මේ දෙම තාත්තා දරුවන්ට දෙන ආදරේ බලලා මං ගොඩක් සතුටු වුණා. ඉතින් මම ඒ ආදරේ දැන් ඒ කියන්නේ අවශ්‍ය නැති තරමට මට මං මනසින් ලොකු වෙලා. ඒ නිසාද දැන් හෙක්ට එක්ක විවාහ වෙන්නවා කියන ස්ථිරසාර තීරණය තුළ ඒ තීරණය අරගන්න ලංකාවට ඒ වෙලාවේ එන්න මේ හැම දෙයක්ම ගන්නේ අර අහිමුණු ලෝකය මේ ජීවිතය තුළින් මතු කරගන්න පුළුවන් කියන විශ්වාසය වට ආපු හින්දා. ඒක මං 100%ක් මගේ හැඟීම් මට මතකයි. මං එන්නේ නැහැ. මට මං දන්නවා මට මෙයත් එක්ක ෆැමිලි ලයිෆ් එකක් ගෙනියන්න පුළුවන් කෙනෙක් සුදුසුයි කියන එක මට දැනුණා ඒ මං ආශ්‍රය කරපු අවුරුදු එකමාරෙදී. මම මේ මොකකටද යන්නේ කියලා මට හිතුන්නේ නැහැ එක මොහොතකවත්. මම ෂුවර් එකක් තියාගෙන තමයි මං ආවේ. නැහැ මට මේ ගමන යන්න පුළුවන් හෙක්ටත් එක්ක. දෙවියන් විසින් දුන් පඳුරක් ලෙසින් ප්‍රියයානනේ ඔබ සුරකින් වැතින් අතීතයේ තුල පසු නොතැවි හිඳ වර්තමානයේ තුල ජීවිතය සකසා ගන්නට පුළුවන් බව ඔයා ලස්සනට කිව්වා. ඊට පස්සේ දැන් අපි ආපහු ඩියෝනා ගාවට එමු. තාත්තා විජේ කුමාරතුංග මහත්මයා ගායනා කරන ගීතයක්. ඒ වගේ සින්දුම අහලා තියෙනවද සාමාන්‍යයෙන් ලංකාවේ මොන වගේ ගීතවලටද කැමති? මම ඇත්තටම සින්දු සිංහල සින්දු ඔක්කොම ජාති අහනවා. රැප්ද, පරණ සින්දුද, තාත්තිගේ සින්දු, කවර් කරන සින්දු ටිකයි ඒ ඔක්කොම මම අහනවා. මම හරි කැමති. මෙයා මේ විජේ කුමාරතුංගගේ ගංගාද්දර සවන් එකේ මේ ලස්සන එන් එකක් ගන්න එන්ඩින් එකක් හරි ලස්සන. මෙයාගේ මේ වේරියේෂන් එකක් හදලා මෙයා සිං කරනවා. මම හරි ආසයි තැනට. තාම පටන් ගත්ත විතරයි දුර ගමනක ලක්ෂණ තියෙනවා. හැබැයි දැන් තමයි ජනගත වෙන්න පටන් අරගෙන තියෙන්නේ. මේ අලුත් ගීතයත් එක්ක දැන් මේ වෙනකොට ඒ පාර අනිවාර්යෙන් ඔයාලට විවෘත වෙනවා. දැන් ඒ විජය කුමාරතුංග මහත්මයා ගීතයක් කිව්වනේ. ඔව්. ඊට වඩා පරණ ගීත දන්න සහ මතක් වෙනවා තියෙනවද? මං රුක්මනී දේවී සින්දුව චූටි කාලේ අවුරුදු 5-6 හරි අපේ අම්මේ මගේ ආච්චි තමයි මට ඒ ටික පුරුදු කරේ. රුක්මනී දේවී සින්දු ටික පරණ සින්දු ගායනා කරන පුරුදු කළා. කන්දේනි මතුවෙන දොලකී මේ ප්‍රීති ජීවිතේ ගලාවි දොලසේ මා ප්‍රීති ජීවිතේ රාත්‍රී කාලේ චන්ද්‍රාලෝකේ රාත්‍රී කාලේ චන්ද්‍රාලෝකේ කේ දිසේ දිසලවේවි දුලකී මේ ප්‍රීති ජීවිතේ ගලාවි දුලසේ මා ප්‍රීති ජීවිතේ. දියෝනා යුගයේ ආරම්භ වී අවසානයි. Thank you. එක්ක මට කියන්නකෝ දැන් දුව 2007 ඉපදෙනවා කිව්වේ. ඔයාලා ලංකාවේ යන්නේ මොන අවුරුද්දද? 2011. එතකොට දුවට අවුරුදු 4යි.
හතරක් ලබලා නැහැ. ඔව්. එතකොට අධ්‍යාපන හැදාරන්නේ මොන මාධ්‍යෙන්ද? මෙහෙදී සෙන් නිකලස් ගියේ. මේගොල්ලෝ ඉංග්‍රීසි මීඩියම්. මොන්ටිසෝරි ගියේ ඉංග්‍රීසි මීඩියම් ගියේ. එහාට ගියාට පස්සේ ආයේ මොන්ටිසෝරි වලින් පටන් ගත්තා. ෆ්‍රෙන්ච් වලින්. ෆ්‍රෙන්ච්. ෆ්‍රංශ භාෂාවෙන්. එතකොට මේ සිංහල කතා කරන ලස්සන බලන්න ඕවා. ඒකට උත්තරේ ඔයාම දෙන්න. අපිට සිංහල භාෂාව හරි වැදගත්. මොකද ලංකාවේ විතරයි ඒ භාෂාව කතා කරන්නේ. ඉතින් අපි ඒ භාෂාව කතා කරන එක නැවැත්තුවොත් ඒක නැතිම වෙනවානේ. දැන් පොඩ්ඩ පොඩ්ඩ ඔක්කොමලා ගොඩක් මේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට ගිහිලා ඉංග්‍රීසි වලට තමයි පුරුදු වෙන්නේ. සමහරුන්ට අනුව සිංහල ඉගෙන ගන්නක වදයක්. ඔයාලට? අම්මී තාත්තී අපිට පුරුදු කරලා තියෙන්නේ අපේ රටේ භාෂාව කතා කරන්න අවශ්‍යයි. දැන් ඊළඟ ප්‍රශ්නය අහන්න කලින් අනික මේ මට හරි පුදුම වැඩක් අද වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් වැඩකට ගියාම සමහර ඉස්සර මට කමෙන්ට්ස්ත් දානවා. ඔය මේවයි කෑමක් සූදානම් කළාම මගේ කට හැම වෙලෙම පිරිලා. කෑමෙන්. ඔව් අද ඒ පැත්තට නෙත යන්නෙත් නැහැ, හිත යන්නෙත් නැහැ, අත යන්නෙත් නැහැ. ඒක මාර වැඩක්. දැන් කොහ අමාරුවෙන් හරි මාරි කන්න ඕන. දැන් නැත්තම් මේ කතාව ඉවරෙද්දි මේ ටික ඔක්කොම කාල ඉවර කරන්නත් බෑනේ. ඔකත් කාලා අපි තවත් රෙඩි කරලා දින ඉවර කමු. තවත් තියනවා. හප්පා. කේක් කෑල්ලක් තමයිද ලුණු රහට දෙයක්ද? ඔයාගෙනත් කියන්න ඕන. දැන් මෙතෙන්ට ආපු ගමන් මෙයා මේ බිරිඳට මේකෙන් ෆොටෝ එකක් ගහලා යවුවා. එයාගේ හිත සවුත්තු කරන්න නෙමෙයි මෙයා මේ වගේ තැනක ඉන්න කියලා පෙන්නන්නේ. මේකෙන් ඔතලා අපි එවන ඔයාටත්. ඔන්න එන හොඳ වෙලාවට මම ෆොටෝ එකක් ගහලා එවන්න. මට ඕනුනේ මෙන්න බලන්න ලස්සනට මෙතන හදලා තියෙනවා කියලා පෙන්න ගන්න. ඇත්තට මෙතනට ආපු ගමන් මුලින්ම කිව්වේ හරිම ලස්සනයි. ඒ අතරේ මම එහෙනම් මේ ඔක්කොම ආස්සේ රබටන් ගිරිය කන්නද? ඒකත් හරි ලස්සනට මේ බලන්න. හෙක්ට තමයි ඒක ලස්සනට කපන්නේ. මේ ප්‍රසන්ටේෂන් එක හොඳට තියෙනවානේ. ගෙදර වැඩ කරනවද? ඔව් ගෙදර වැඩ කරනවා. කෝපි හදනවා. කෝපි හදනවා. මට අසනීප වගේ නම් එහෙම එයා කෑමත් වෙනවා. චිකන් කරි හදලා. ඔව්. දුව දන්නේ නැද්ද? මං තාම තාත්තිගේ කෑම එහෙම කාලා නැහැ. එයා තමයි මෙයාට හදලා දෙන්නේ. එයා හොඳට මට ජූස් හදලා දෙනවා. ඔව් ජූස් හරව මේව හදලා. බීම හදලා දෙනවා. බීම හදලා දෙනවා. මොකද මෙයා ෆ්‍රාන්ස් ආවහම මෙයාට කියලා වැඩ ගන්න නැහැ. අපි පවුනේ නිවාඩුවට එන්නේ. එතකොට ගොඩක් දුරට අම්මී ඩියෝනයි තමයි කෑම හදන්නේ. අසර කෑම හදන්නේ. අසර කෑම. එයා රහට සිංහල කෑම උයනවා. ආ ආදරේ හොයාගෙන ආපු කෙනෙක් ඈ. ආදරේ පතාගෙනම ඇවිල්ලා ඉන්න කෙනෙක්. මම හරි ආසයි ආදරයට. මම ආදරයට ආදරෙයි. එයාට ඇත්තටම මේ ඒ හෙක්ටට ආදරේ ඕනේ ජීවත් වෙන්න. කියන්නේ මට දැනෙන දෙයක්. එයාට හරියට අපි කෑ කරන්න ඕනේ. ඉතින් මම ඒ දේවල් දන්නවා. එතකොට එයාගේ පස්සෙන් මම බබාලගේ පස්සෙන් ඉන්නවා වගේ. එයාටත් ඒක අත්‍යවශ්‍ය දෙයක්. මම හිතන හැම කෙනෙක්ට මේක අවශ්‍යයි. මේ හැම කෙනෙක්ටම ආදරේ අවශ්‍යයි. ඉතින් ඒක දෙන්න ඕනේ. එතකොට මං හිතනවා පිරිමින් අනික රැඳෙනවා. ඒ වගේම තමයි ගෑනුන්ටත් අපේ හස්බන්ඩ්ගේ අනිවාර්යෙන් ආදරේ අවශ්‍යයි. ඒක ඕනේ. ගෙදර වැඩ කරලා end of the day hari mahaan si daruwanwa hadala etoṭa apita kiyala ituru wenne e aadare etoṭa aadare pennuwe naththam man hitena etana aadare rendenne neha apita keenti yanawa gassanawa owa prashna patang ganne mula aadare o pennuwe nathi tanaka thama ithin aadare pennana hari lesi ne podi deekin aadare pennanna puluwa weda karala gedareddi mahaansi wela indaddi ithin වෙල්කම් එක මූණ එල්ලගෙන අපි දාඩිය පෙරාගෙන කොච්චරිටන් මං මෙයා එන වෙලාවට රෙඩි වෙලා එයාට වෝම් වෙල්කම් එකක් දෙනවා තේකක් හදාගෙන. එතකොට එන්න ගෙදර එන්න හිතෙනවා. මේත් ආදරේ පෙන්වීමක් තමයි. මේ දුව මේ පැත්තෙන් තාත්තට ආදරය උණුසුම, බිරිඳ අර පැත්තෙන් ඒ ආදරය උණුසුම. ඒ කොච්චර සුන්දරද සහ කොච්චර පහසුද, කොච්චර ලේසිද නේද? තමන්ගේ හිතේ තියෙන හැඟීම එකිනෙකාට ෂෙයා කරගන්න. මේ විදිහට සංනිවේදනය කරගන්න පුළුවන්. එයා වුණත් එතකොට ලොකු වෙලා දන්නවනේ කොයි වගේ පිරිමි කෙනෙක්ද යාට ගැළපෙන්නේ කියන එක. ආදරේ මේ ලෝභ නැතුව දුන්නහම එයා එතකොට දන්නවා ඒ වගේ ආදරයක් තමයි යාටත් ඕනේ කියන එක. මම ජීවිතේ හෙව්වා මොන වගේ ආදරයක්ද කියන එක. මේගොල්ලන්ට මං හිතන්නේ ඒ ආදරේ දන්නව මොන වගේ දෙයක්ද ලැබෙන්න ඕනේ කියන තැන. දැන් මේ වෙනකොට කලින්ටත් වඩා හෙක්ට අතිශයින්ම ජනප්‍රියයි. දැන් මේ පුදුමේ කියන්නේ දැන් මේ පෙනුමට ආදරය කරන තරුණියන් කාන්තාවන් දැන් ගොඩක් බිහි වෙලා ඉන්නවා. මේ පෙනුම හෙක්ටට දෙන්නෙත් බිරිඳම තමයි. ට්‍රැවල් වැවෙද්දි ට්‍රැවල් කපන්න යද්දි එපා කියන්නේ මෙයා.
පළවෙනි මියුසික් වීඩියෝ එකේදී රැවුල කපන්න යද්දිත් එපා, ඔය රැවුල එක්කලා ඔය මියුසික් වීඩියෝ එක කරන්න කියලා කියන්නෙත් මෙයා නිල්වන් මුහුදු තීරේ සාංග එකේ. ඊට පස්සේ මාව නළුවෙක් කරන්න තැනටත් මේ රැවුල තමයි බලපාන්නේ. ඒ මෙයාගේ වචන හින්දා මම මේක තියාගත්ත හින්දා. දැන් සමහරවිට ඒකන ඔය ලුක් එක ආවෙ නැත්තම් දිවි තිබෙන තුරා දිවි තුරාවලවත් දකින්න හම් වෙන්නේ දිවිතුරා අගස්ති. ඒ ආදරේ සල්ලි වලට ගන්න බැරි දෙයක්. හැම කෙනෙක්ම ආදරේ කරන්න ගත්තා. ඒ අහමු ලෙස මම නළුවෙක් වෙච්ච හින්දා ඒ නළුකම ඒගොල්ලන්ගේ හදවත් තුළට කාවැදිච්ච හින්දා. ඒ පෙනුම දුන්නේ ඔයා වගේම ඒ ඇඳුම දුන්නේත් ඔයා නේද? මං එදා ඉඳන් ෆුල් ඩ්‍රාමා එකේ ඔක්කොම කොස්ටියුම් සෙට් එක කළේ මම. ඒ කියන්නේ මේ මනුස්සයා ලස්සනට දකින්න නම් දකින්න වාහින්. ඇත්තටම මම මේ රැවුල ගන්නට ට්‍රිම් කරන්න ඒවට අවශ්‍ය මැෂින්, ලස්සනට මේ දිසෙන්න තියාගන්න ඒවට ගන්න ක්‍රීම්. කියන්නේ සම්පූර්ණ මේන්ටේනින්. සම්පූර්ණ මේන්ටේනින්. ෆුල් පැකේජ්. ඒක අරහනේ ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඒ ඉල්ලුම වැඩි වෙනවා දකිද්දි ඔයාට මෙයා ගැන ආදරේ වැඩි වෙන්නේ. මං ඒක හරියට මාර් විදිහට මං එන්ජොයි කරනවා. ගොඩක් අය අහනවා ජෙලස්ද කියලා. ඇයි ජෙලස් වෙන්නේ? ඒක මගේ හස්බන්ඩ්. ඒතර මට කම්පිටිෂන් එකක් නැහැ එක්කත් එක්ක. මම ඉන්නේ මෙයාව පුළුවන් තරම් දුර එක්කන් යන්න පුළුවන් තරම් කියන තැන හදවන්න තමයි මම ඉන්නේ. ඒ වගේම තමයි දැන් ඩියෝනටත්. ඉතින් මම මෙයාව ලස්සනට අන්දෝල කොහට හරි එක්කන් ගිහිල්ලා ස්ටේජ් එකේ පර්ෆෝම් කරනවා දැක්කම, ගෑනු මෙහෙම අල්ලනවා දැක්කම මං සතුටු වෙනවා. ඒ කියන්නේ මගේ ජොබ් එක මම කරලා කියන එක. එයා දන්නවා එහෙම ඇල්ලුවට, එයා දන්නවා එහෙම ඇල්ලුවට අන්තිමට අන්තිමට ඇවිල්ලා රෑන් මිදී ගන්න මෙයාත් එකල කියලා දන්නවා. ඒ කියන්නේ අතින් ඇල්ලුවට හිතින් අල්ලන්න බෑ කියලා දන්නවා. අල්ලන්න බෑ කියලා මං ඒ තැන හදලා තියෙන්නේ. ඉතින් මම හරි කැමති මේ වගේ බිරිඳක් අපි වගේ හස්බන්ඩ්ලට හැමෝටම ලැබෙනවා නම් මේ වගේ බිරිඳක්. කියන්නේ ලෝකේ කොහේ ගියත් ලෝකේ කවුරු මුණ ගැහුණත් ලෝකේ කැමැතිම තැන ගෙදර බවට පත්වෙන අය, ලෝකේ කැමැතිම අය ඉන්නේ තමන්ගේ ගෙදර බවට පත්වෙන අය තමයි ලෝකේ වාසනාවන්තම මිනිස්සු. ඉතින් ඒ වාසනාව මමත් ආදරෙනත් විඳින කෙනෙක්. කොහේ ගියත් ගෙදර ආපහම දැනෙන සැනසීම සහ ගෙදර අය දැක්කහම දැනෙන සැනසීම කොතනකවත් ලැබෙන්නේ නැහැ. මේ අද මං ආවෙත් ඒ වගේම සුන්දර කැදල්ලක් හොයාගෙන. ඒක හරිය සතුටුයි. මම ඒක දැක්කා වයිෆ් ෆේස් කෝල් කරාම. මම අපි දෙන්නත් ඒ වගේ තමයි. මම ආවහම කෝල් කරලා කියනවා මං ආවා, හරි දැන් වැඩි පටන් ගන්නවා. ඉවරුනහම ඒක මමත් දැක්කා අද දැන් වයිෆ්ට කෝල්. ඒතර මට හිතුණා අපි වගේම තමයි කියලා. ඒ කියන්නේ ඔයාගේ හදවත හරි සුන්දරයි කියලා දැනෙනවා. ඔයා කතා බහ කරන විදිය, ඔය ආපු ගම මෙතන මං දැක්කා ෆොටෝ එකක් කරා වයිෆ් ඇරි එක. ඒ පුංචි දේවල් හරිද? පුංචි දේවල්, ඒ පුංචි දේවල් වලින් සැනසෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිසෙන් එක්කෙනෙක් වාගේ ගෙදර ඉන්නවා කියන එක ඒක හරි වටිනවා. ඔය දෙන්නාම දැන් ඉන්නවා සනසීමේ මේ වගේ හොඳ දරුවෙක් සහ දක්ෂ දරුවෙක් බිහි කිරීමේ හින්දා. මිත්‍රල අපි තනියෙන්නේ ඩියෝන ගායනා කරන ඇහුවේ. ලංකාවම දන්න ආදරණීය ගායන ශිල්පියෙක් ගෙදරම ඉන්න එකේ සහ මෙතනම ඉන්න එකේ තාත්තයි දුවයි එකතු වෙලා ගීයක් ගයලා පෙන්නන්නකො. තුරුලේ හොවා ගන්න හැමදා ළඟින් ඉන්න මගේ වෙන්නේ කවදාද ලඳුනේ සිතුසේ තියාගන්න බැඳුනා හැඟුම් ගොන්න හැමදාම මගේ හුස්ම ඔබනේ තුරුලේ හොවා ගන්න හැමදා ළඟින් ඉන්න මගේ වෙන්නේ කවදාද ලඳුනේ සිතුසේ තියාගන්න බැඳුනා හැඟුම් ගොන්න හැමදාම මගේ හුස්ම ඔබනේ. ඔව් ඇත්ත. ඒ පියසනි හසර ගත්තාම අතරි හැමදාම මගේ හුස්ම. ඔව් තාත්තගෙන් පස්සේ තමයි ඊළඟ කෙනාට දෙන්නේ. ලෝභකම තියෙනවා. ඔව් ලෝභයි යන්නේ. ඔව් ලෝභ නැහැ ආදරේ. ආදරේ. ආදරේ වැඩිකම. ඉතින් මම වගේම ආදර කරන කෙනෙක් කවදා හරි හම්බ වේවට. හැබැයි ඒ ආශිර්වාදේ හැමදාටම. ආදරෙත් එක්ක එක. මම අම්මට ආදර කරනවා හා සමාන කෙනෙක් වාඩ් ලැබුණොත් තමයි මගෙන් අවසර තියෙන්නේ. අන්න ප්‍රසිද්ධ කොන්දේසියක් දුන්නේ දැන් ආ. ඔව් නැත්තම් නෑ. ඔව්. ලෝකෙ කොහේ හිටියත් දරුවන්ට ඒ මඟ පෙන්වීම ඕනමයි නේද? ඔව් අනිවාර්යයෙන්ම. හරිම ලස්සන කතාවක්, හරිම සුන්දර කතාවක්, ආදරණීය කතාවක්. හැබැයි මං ආවේම මේ දුවගේ අලුත් ගීතයේ එළි දැක්වීම ගැන
ඕගලන්ට කියන්න ආසහිතිච්ච හින්දා ඒ ගීතය තුළ සංගීතය හඬ වගේම පද රචනාවටත් ලස්සන හැඩයක් වෙන් වෙලා තියෙනවනේ. ඒක පේන්න, ඒක මතුවෙන්න ඒ ගීතයේ පළවෙනි අන්තරා කොටසෙන් හරි දෙවෙනි අන්තරා කොටසෙන් හරි දුව ආස කොටසක් කියමුකෝ වැඩසටහන ඉවර කරන්න කලින්. හිරුදේ විඳුගේ රැස් දහර අතින්ගෙන නිල්වරලෙහි සඟවා සඳ කුමරිට රස රහස් කියන තරු අඟනං සලු දවටා සිහගිරි පරුවත සඳලු තලේ හිඳගුත් තිල වෙන වයනා ඉසුරුමුණියේ පෙම් කුමරු පරත්දන නුඹ මගේ සඳ කිඳුරා. තාරුණ්‍යයේ වෙනස්ම ආරක ගීත නියෝජනය හෙක්ට ඩයස් නිවසින් දැන් එලිදුටු වගයි. දැන් අර ප්‍රංශ තරගාවලියේදී දුව කියපු වැඩියෙන්ම ප්‍රතිචාර ලැබපු සින්දු අපි ඇහුවා. හැබැයි ප්‍රංශ සින්දුවක් ඇහුනේ නැත්තම් මේක හරියට අර මේ පරිප්පු නැතුව බත් කෑවා වගේ. තරගාවලියේදී කියපු ප්‍රංශ සින්දුව කොටස පොඩ්ඩක් කියමුද? මලාදෙ Complètement malade, comme quand ma mère sortait le soir et qu'elle me laissait seule avec mon désespoir. Je suis malade, parfaitement malade. T'arrives, on ne sait jamais quand. Tu pars, on ne sait jamais où. ඔය ආදරය, ඔය සතුට, සෙනෙහසන් බැඳීම හැම දාටම තව තවත් සවිමත්ව වැඩේවා කියලා පතමින් අපි සමගන්නවා. Thank you very much. Thank you so much. Thank you very much.